මීට කලින් අලුත් අවුරුද්දක් ලබන වෙලාවක සුබ අනාගතයක් කිය මිනිස්සු මෙතෙන්ට එන වෙලාවෙ ඉඳන් දැනුත් මගේ මේ ජංගම දුරකථනය නවත්තන වෙලාව දක්වා මෛත්‍රී භාවනාවක් තහනම් කරපු රටේ මෛත්‍රී සිතින් සුබ වසරක් වේවා මෙත් සිතින් වෙනසක් වේවා කියලා සුබ පතමින් ඉන වෙලාවක් මේක. යුද්ධය ඉවර වෙලා තියෙනවා. ඒක ඇත්ත. අපි පුරුදු කරලා තියෙනවා පහුගිය කාලේ හිත හදාගන්න යුද්ධය ඉවරයි. මේක හිත හදා ගැනීමේ වාක්‍යයක්. දෙවන ලෝක යුද්ධේ ඉවර වෙලාවත් මෙහෙම හිත හදා ගැනීමේ වාක්‍යයක් හැදුවේ නැහැ. යුද්ධය ඉවරයි නම් හොඳයි. යුද්ධය ඉවර වුණාම ඊළඟ විකල්පය මොකක්ද? එහෙනම් සාමකාමී වෙන්න ඕනේ. එහෙනම් සුරක්ෂිත වෙන්න ඕනේ. සුරක්ෂිත රටක් තියෙන්න ඕනේ. සුරක්ෂිත රටක් තියෙනවා නම් රට සාමකාමී නම් ඒක වෙනස් කරන්න ඕනේ. ඒ අඬ වෙනස් කරන්න ඕනේ. යුද්ධය ඉවරයි ඒක ඇත්ත. ඊට පස්සේ ඉන්න ඕනි සාමකාමී සමාජයක්, සුරක්ෂිත සමාජයක්. එම සුරක්ෂිතයි නම් සාමකාමී නම් යුද්ධ වෙනස් කර යුද්ධේ ඉවරයි නම් මේක වෙනස් කරන්න ඕනේ. හැබැයි මොකක්ද උනේ? රතපස්වල වතුර ඉල්ලුවාම ලේ දුන්නේ. කොල්ලන්ට වෙඩි තිබ්බා. නිදහස් වෙන්ද කලාපේ තමන්ගේ විශ්‍රාම වේටප මංකොල කනවා කිව්වහම රොෂෙන් චානකට වෙඩි තිබ්බා. හලාවත දීවරයෝ ඉන්දන සහනාධාරිල්ලද්දී හලාවත ඇන්ටනී ප්‍රනන්දුට වෙඩි තිබ්බා. පෞගේ හැම සත් දෙකට වරක්ම විශ්වවිද්‍යාල කොල්ලන්ට ගැහුවා. බල්ලෝ බලලුන්ට වයි ගැහුවා. අධ්‍යාපන මැති කිව්වා උඹලා හෙළුවැල්ලෙන් ඇදන් යනවා කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමනි ඔබට ඡන්දය දෙන්න, අපට ඡන්ද බලය දෙන්න කියලා බෝඩ් එකක් අල්ලන් හිටපු මිනිසුන්ට සිංහල අනාථයන්ට රෙදි ගලවලා ගැහුවා. රැඳවුම් කඳුරේ හිටපු ද්‍රවිඩ රඳවියන්ට ගැහුවා. හිරගෙදර හිටපු වැලිකඩ හිරගෙදර හිටපු හිරකාරයෝ කිව්වා අපි වැරදි කරලා තියෙනවා, හිරේ දාලා තියෙනවා, අපිට නඩු දාන්න කියලා. බල්ලෝ බලල්ලෝ වාගේ හිරගේ තාප්පේ ඇතුලේදී වෙඩි තියලා මැරුවා. සුරක්ෂිතයිද? සුරක්ෂිතයිද? සාමකාමීද? සුදු වෑන්නේ නැද්ද? මාධ්‍යවේදීන් අතපය කැඩුවේ නැද්ද? අතුරුදහන් කරේ නැද්ද? සාමකාමීද? ඒක ත්‍රස්තවාද නෙවෙයිද? ඒකට කියන නම ප්‍රජාතන්ත්‍රවාදයද? ඒ නිසා මම විශ්වාස කරනවා අවසාන වශයෙන් මෑත වෙච්ච සිද්ධිය ආණ්ඩුවේ මෙහෙයවීමෙන් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නිල් බලකාය ටී-ෂර්ට් අඳගෙන කලාකරුවන්ට ගැහුවා. කලාකරුවන්ට පහර දුන්නා. තිරස්චීන විදිහට ගැහුවා. මේ රටේ ගරු කරන ලක්ෂ්මන් විජේසේකර වාගේ අහිංසක කලාකාරයන්ගේ බඩට ගැහුවා. යටිබට්ට ගැහුවා. දැන් සාමකාමීද? එහෙමනම් වෙනසක් ඕනිද නැද්ද? මං විශ්වාස කරනවා වෙනසක් ඕනි. මෛත්‍රී සිතින් මෙත් සිතින් සුබලුත් අවුරුද්දේ වෙනස කරන්නට ඕනි. මේක අපි කාතරවත් සටනක් නෙවෙයි. දැන් සටන තියෙන්නේ ශිෂ්ටත්වයේ සහ අශිෂ්ටත්වයේ අතර. ශිෂ්ටත්වය කියන්නේ ශිෂ්ටාචාරවත් සාමකාමී යහපාලනයක් තියෙන තැනක්. අශිෂ්ටයි කියන්නේ ඒකාධිපති තැනක්, ප්‍රජාතන්ත්‍රවාදී නැති තැනක්. ඒ නිසා මේක අපි අතර සටනක් නෙවෙයි, ශිෂ්ටත්වයේ සහ අශිෂ්ටත්වයේ සටනක්. මේ සටන අටවෙන්දාගෙන් ඉවර වෙන්නේ නැහැ. එතනින් පස්සෙත් මේ සටන යනවා. එතෙන්දීත් අපි මේ අරගලය කරනවා. ඒ නිසා මම පුජ්‍යලයක් විදිහටක් නෙවෙයි, මා සමග ඉන්න සියලු කලාකරුවන්, සියලු මිනිසුන්, සියලු පුරවැසියන්, සියලු ශිෂ්‍යයන් මේ වෙලාවේ ශිෂ්ටත්වයෙන් පිණිසි අශිෂ්ටත්වයට එරෙහිව පිණිහි. ඒකයි මගේ අදහස.